නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ ගීතේ අලුත්ම මුහුණුවරකින් නැවතත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගන්නට හැකි වුණු මේ ගාන ශිල්පියා ගැන පසුගිය දිනවල හැමෝම අතරේ කතාබහකට ලක් වුණා. නමින් වූ හෙක්ටර් ඩයස් සැක්සෆෝන් වාදන ශිල්පියෙක් විදියට ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ගායන ශිල්පියෙක් විදියට ජනප්‍රිය වුණ හෙක්ටර් ඩයස් දැන් නළුවෙක් බවටත් පත් වෙලා ඒ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍ය හරහායි. නිල්වන් මුහුදු තීරේ නම් කවර් එකේ නම් තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් මේ දවස්වල ට්‍රෙන්ඩින් එකේ ඉන්න හෙක්ටර් ගැන තමයි අද කතා කරන්න යන්නේ. නිල්වන් මුහුදු තීරේ මගේ සින්දුවක් නොවේ, කවර් එකක් විදියට ඒකට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. ඩෙස්මන්ද සිල්වා මහතාගේ අවසර අරගෙන තමයි අපි මේ සින්දුව කළේ. මේ සින්දුව හරහා මාව දැනන් හිටිය නැති බොහෝ රසික රසිකාවියන් මාව හඳුනාගත්තා. මිලියන 9ක් විතර YouTube එකේ මේ සින්දුව බලලා තියෙනවා. ඒත් එක්කම මගේ නව පෙනුමත් එක්ක ඒ ලැබුණු ප්‍රතිචාරයන් තව තවත් වැඩි වෙලා වගේ දැනෙන්නේ. සමහර විට ඉස්සර වගේ රැවුල කපලා බබා වගේ හිටියනම් සින්දුව ජනප්‍රිය නොවෙන්නත් තිබුණා. මට අලුත් තෙල් නාට්‍ය නොලැබෙන්නත් තිබුණා. මේ වසංගතය නිසාම මගේ රැවුල වැවුනේ. ඊට පස්සේ බිරිඳ ආසයි කිව්වා රැවුලට. එයා තමයි කිව්වේ රැවුල තියාගමු නේද කියලා. ඉතින් ලැබුණු ප්‍රතිචාර වෙනත් පැත්තකට ගියා. ඊට පස්සේ ඉස්සර මට ප්ලේ බෝයි කියලා කිව්වා. දැන් සුගර් ඩැඩි කියලා තමයි කියන්නේ. චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා තෙලි නාට්‍යයට මට ආරාධනා කළේ හිරු ටීවී නාලිකාවේ. විරාජ් තමයි මට කතා කළේ. නිල්වන් මුහුදු තීරේ සින්දුව නිසා තමයි මට එයාලා කතා කළේ. මොකද මේ ඩ්‍රාමා එකට මේ වගේ චරිතයක් තමයි එයාලා හොයා හොයා ඉඳලා තියෙන්නේ. මම ඉස්කෝලේ යන කාලේවත් ඩ්‍රාමා එක රඟපාලා නැහැ. මට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් මේ වෙද්දී නිෂ්පාදන කණ්ඩායම සතුටු වෙනවා. ඉදිරියේදී මට මේ ශාස්ත්‍රයේ ලැබෙන අත්දැකීම් දෙක හොඳට කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි දිවුතුරා ටෙලි නාට්‍ය හරහා මගේ අලුත් ගීත ගොඩාක් එළියට එන්නත් තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුණා. MW සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, වීඩියෝ එකක් දාපු ගමන් ඔබ අතරට ගෙන්න ගන්නවා.